අග්‍රමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අද දින ඉන්ධන නිකුත් කිරීමක් සිදු කරන්නේ නැති බවට දැනුම් දී තිබෙනවා. ඒ අනුව ඉන්ධන ලබා ගැනීම සඳහා අද දින පෝලිම්වල රැඳී නොසිටින ලෙසටයි ලංකා ඛනිජ තෙල් ඉන්ධන පෙරවුම්හල් හිමියන්ගේ සභාපති කුමාර රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එමෙන්ම මෙතෙක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිකුත් කළ ඉන්ධන ප්‍රමාණයද හෙට සිට අඩකට සීමා කරන බවටද දැනුම් දී ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. පොසොන්පුර පසළොස්වක පොහෝ දිනයේ යෙදුණු අද දිනේද ජනතා තව දිගු ඉන්ධන පෝලිම්වල ඒ හේතුවෙන් පුණ්‍ය කටයුතු සඳහා පැමිණෙන බැතිමතුන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. බොහෝ පිරිස් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටින්නේ දින ගණනාවක සිටයි. වන්දනාවේ පැමිණි බවයි. බස් වලින් අපහසුතාවයක් තියෙනවා කියන්නේ බස් වලින් ඇත්තටම අපි මාවනෙල්ලෙන් ගත්තොත් එහෙම පොල්ගහවලට එනොත් තෙල් නැහැ කියලා බස් එකෙන් බැස්සුවා අපි. පොල්ගහවලින් බැහැලා තමයි ඊට පස්සේ අපි කොච්චිය ආවේ. ට්‍රේන් එකේ ඉන්නක ලාභයි. ට්‍රේන් එකේ දැඩි සෙනගක් එනවා අනුරාධපුරට මේ පොසොන් වන්දනාවට. සෙනග ඉන්න සෑහෙන සෙනගක් ඉන්න මම හිතන්නේ බස් වල සෙනග ඉන්නේ නැහැ. ගෙදර කට්ටියත් එක්ක සතුරුන් එන්න ඕනේ ඉඳලා එකටේ සතුරුන් ඉඳලා බලාගෙන ආවා තියෙන ගොඩක් සෑහෙන සෙනගයි. ඔව් අනුරාධපුරේ ආවා. කොච්චිය ආවේ. සෙනග ගොඩ. සෙනග වැඩි. ඒ වුණාට ඉතින් ආවා. ඉතින් දෙයියන් පිටෙන් ආවා. මේ අතර ඉන්ධන නොමැතිවීම හේතුවෙන් දඹුල්ල ප්‍රදේශයේ ඉන්ධන පෙරවුම් හලක පොලිමේ සිටි පිරිසක් A6 මාර්ගයේ වසදමමින් විරෝධතාවයක නිරත වුණා. ඩීසල් ලබා ගැනීමට පොලිමේ තිබෙන වාහනවලින් ඩීසල් සොරකම් කළ පුවතක් බණ්ඩාරවිල ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඉන්දිය නයාධාරය යටතේ මෙරටට පැමිණෙන අවසන් නෞකාව අනිද්දා දින පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. පෙට්‍රල් නෞකාවකෝයි මෙලෙස පැමිණීමට නියමිතව ඇත්තේ. මේට අමතරව ඩොලර් නොමැතිකම හේතුවෙන් මෙරටට පැමිණ ඇති තවත් පෙට්‍රල් සහ ඩීසල් නෞකා දෙකකටද ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. බොරතෙල් නෞකාවක්ද දින 50ක පමණ සිට මුහුදේ තිබෙන්නේ මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන්. මේ ඉන්ධන අර්බුදය ගැන කතා කළ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම් කරු ආනන්ද පාලිත මේ ඩොලර් මිලියන 70-75 නැව ගැන කියවීම සපන් සමස්ත බොරුවක් ඒක ජනතාව ගුණාට ඇන්දීමක් පෝලිං වල තවත් හිර කිරීමක් 16 වෙනිදා එන්න තියෙන ඉන්දිය ක්‍රෙඩිට් ලයින් එකේ අන්තිම නැව ඒ නැවත් දින 4කින් 5කින් ගෙන්නන්න තියෙද්දි ගෙන්නන්නේ නැත්තේ ඇයි කියන එකයි ගැටලුව ඇමතිවරයා කියපු ඔය නැව් දෙකේ කතාවක් ඊළඟට 20 වෙනිදෙනවයි කියන බොරතෙල් නැවේ කතාවක් 22 වෙනිදෙනවයි කියන පෙට්‍රල් කතාවක්
ජනතාව අන්දවීමට ජනතාවට තවත් බුරුකේ මම සත්‍යයක් නැවි එකම සත්‍යය තමයි මේ මාසේ 24 වෙනිදා මිල වැඩි කරනවා කියන එකයි 16 වෙනිදා මාසේ ඉන්ධන නැව් කියන්නේ නැහැ කියන එකයි අද දිනත් ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමක් සිදු කරන්නේ නැති බව ලිට්‍රෝ සමාගම පවසනවා ගෑස් අපේක්ෂාවෙන් බොහෝ ජනතාව තාමත් පෝලිමේ මේ අතර ගාල්ල ගෑස් පෝලිමක සිටි ජනතාව වෙනුවෙන් අද පොසොන් පොහේ නිමිත්තෙන් දන්සලක් පැවැත්ුණා लाफ गैस वेदा हरीम मेवन विट सिधुनातर नोरेलिया नगर सभा सीमा वे पारिभोगिकीन वेत अद दिन लाफ गैस वेदा दीम सिधुना මෙතරාදත් භූමි තෙල් පොලිම් ප්‍රදේශ රැසක දක්නට ලැබුණා. බණ්ඩාරවෙල ප්‍රදේශයේ භූමි තෙල් ලබා ගැනීමට පැමිණි පිරිසක් අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. මෙතර වගා කටයුතු සඳහා අවශ්‍ය භූමි තෙල් පොළොන්නරුවේ ගොවි මහතුන් වෙත නිකුත් කෙරුණේ මේ අයුරින්. මෙතර අද දිනත් විදුලි කප්පාදුව ක්‍රියාත්මක අතර පොසොන් පොහේ නිමිත්තෙන් අද දින විදුලිය කැපෙන්නේ පැයක කාලයක් බවයි මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ.